ම ේ න ් ත ු ව දැනුවත් වෙනවා. එතකොට මේ හර්ෂ අමතුමා මේක හොඳටම දන්නවා. මේ 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 විදිහේ පනතක් අරගෙන ඉද්දී එතකොට මීට කලින් exempted ඒවා මොනවාද? ඊළඟට ඊළඟට ගේන පනත තුල අඩංගු කාරණා මොනවාද කියන එකේදී පරණ පනතයි මේ පනතයි සංසන්දනය කරලා ලේඛනයක් මේ මේ පනත ඉදිරිපත් කරන්නේ නැහැ. හොඳයි. ඒක කවදාවත් වෙලා නැහැ ගරු කතානායකතුමනි. නලින් මන්තුමා අවසන් අවසන් කරා. එතකොට මේ සම්බන්ධයෙන් විවිධ තැන්වල සෝෂල් ඉන්දිකට බැවිලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. බොහෝ පැහැදිලිවම දැන් මෙතන පේනවා. වෙන එක අපි දැනුම් දුන්නට පස්සේ ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි බොහොම පැහැදිලිවම මෙතන දැන් පේනවා. මේ වැට් කේස් එකේ ආණ්ඩුව හිර වෙලා ඉන්නේ මේ නියෝජ්‍ය මුදල් ඇමතිතුමාලා හිර වෙලා දැන් ඉස්සල්ලාම ඔබතුමා බලන්න ඝනපූර්ණ ඉන්නවද කියලා ආණ්ඩුව බේරගන්න පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු නැහැ ඒ නිසා ඔබතුමා ඉස්සල්ලාම ඝනපූර්ණේ පරීක්ෂා කරලා බලන්න මේ කෝරම් එක නැහැ පාර්ලිමේන්තුවේ වැට් වැට් එක හොරට පාස් කරන්න හදනවා බොරු ලියවිලි දාලා කෝරම් එක බලන්න ඔබතුමා ඉස්සල්ලාම බලන්න එකන්ත ඝනපූර්ණේ ඔව් ගරු සේම සිග්මන්තුම අවසන් මතු කරන කාරණේ එකක් මේ මේ ඡන්ද විමසීම කියලා තියෙන්නේ ඡන්ද විමසීම තියෙන්නේ තවස් වල පොඩින්න 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 මේක අහගන්න පොඩින්න ඡන්ද විමසීම තියෙන්නේ හවස 4:00 මාට එතකොට ඡන්ද විමසීම 4:00 මාට තියෙනවා නම් කොහොමද මෙතුමා කියන්නේ මේ හොරට සම්මත කරගන්නයි ආණ්ඩුව යන්නේ කියලා හැබැයි කතා නැගතුම ආවනම්
එකයි. ලේකන්තුමා නෑ නෑ පාලිමේන්තුවේ ගණපූරණය නොමැතිවෙන් හෙට දින 9:30 මෙහත්තේ කල්තබන ලැබේ.